කොට යන ද්ගලගේ බස්සත පටන්ගන්න හෝමාගම ප්‍රධාන නැවතුම් පලෙන්ම නැක නිසා ඡායට අසුනක් ලබාගන්නට හැකි විය ඒ ඡායා බස්වයට ගොඩුවේ දෙතුන් දෙනකුගේ තල්ලු කිරීමට හසූ පසුේ ඇට බියස්තුනේ සාරිය ගැනය. පිරිමි රයසවල ශක්තියෙන් දරල්ල ගෑනු ශරීර තල්ලු කරමින් බසයට ගොඩවී පීරයන්මින් අසුනක ඉඳගනිති තරගු ලැබෙන්න්නට ඉන්න අක්කා කෙනකු තල්ලු ගෙන දරට ලගින් ඇත් ෙදී ායාගේ පපු ඇවිලින්නේ මිනිස්ු අක්කුමිෙනින්. ඡායා බසයට ගොඩ විය ගැමිනිිකාන්තාවට බසේට නගින්නට උදවදීමින් අන්නතුරවේ. බඩට මාස හතා කටක් පමණවන්නට ඇත. ඒ තරමට ඒ ලොකය. ඒත් රැකියාවට එයා යුතුය. අද්ා අද්දා ඇය ගොස් හසුනක අමාරුවින් ඉඳගත්තා අය. ජීවත්වී මුදුකක්ද සටනද්ද කුරරු දඩුවමන්ද, කුමක්කෝ යවා ඉදිරි දිනවල්දේ ඒ තමාටත් දැන්නෙ බව චායායට සිතුමින්. ඉඳගත්පසු ජායා සාරී අගමුල අතගා බැලුවාය. අම්මා කිවවා හරිිය හැට්ටකරින් යට ඇදමේ පටිය පැනලාය. ඡායා අතවා ය සකස්කර ගත්තාය අම්මා මතක්ව ඇගේ පැපු අලුතින් ඇවිලිනිි. තමා රැකියාවට යනවාට අම්මා කොහෙත්ම කැමැති නැති බව චයා දනී. තාත්තා නැතිී වස්සරකින් පමණ අම්මාද වවිධ රැකියාවල් සෙව්වාය. කිසිවක් හරිගිය නැත මාසෙර දවස් තුනාහතරක් ආහාරපාන සපන කටරින් අයතනෙක ුම්පිියුන් සඳහ උදවීමට අම්මාට ලැබේ. ඒද දිනපතා ලැබෙන්නේ නැත. අම්මා රැකියාවක් කරනවාට චායාදක් ඇමැතිනූවාය. අම්මා ඉන්නේ වැඩ කළ හැකි වයසක නොවේ. තාත්තාමන්ම අම්මාද නැතිවෙතේ ඇගේ ඇතුළ අදවතේ බියක් ඇත. ඉන්දට අම්මා ලෙඩව් කළේ බිය දෙගුණ දෙෙගුණවේ චායායට දැනී. අම්මාගේ ඇදා අදර ඉන්න චායා නිතර තරැගේ හුස්මටේද බලන්න බි. මේයන රැකියාව ගෙනත් ලොක බලාවොරොත්ත චයායට නැත. සම්මක පරික්ෂණ වලට එන්නේ තමාට අඩා බහෝ සුදුසකං ඇති යුතුයම් බව චායාදන්න්නේිය. අු යෘතයම් පාසලින් පිටි වූ පසු ඉවිදාකාාර පාටමාලා කරති. ඉංග්‍රීස්් පන්තියදී පරිගනක පාටමාලා හදා අරද. හූ පලාවන්නේ වාටමාලා කරති. ඒ කිසි සුසසුකම චායායට නැත. උසස් පෙල ඉවාාගෙන් පසු කිසිවා කිගෙන ගන්නට තරම් මානසික හෝ ආර්ථක ශක්තියක් ඇයට තිබුණේ නැත ස් කාලෙන් පොට්ටික් රැගෙන විත් ඉංගලිසි ජුට්ටක් ගෙනගන්නට ජායා උත්සා කලේ ැකයාවක් කළේ උතුමයි සිතාගත් පසුය. අමාරුවෙන් කළයේදීන් කෞුරෝ සාමාන්‍යින් කියීනාදය තේරුම් ගන්නට වචන දෙකතුනක් ගලපා කතා කරන්න ජයාට හැකිවිය. සතියන්ද පුවත්පත් කීපයක් ගෙන රැකයා සඳා ඉල්ලා තිබූ ආයදනවලට ජායා අයතුම් පද්දැමයේ ඉන් පසුවේ. ඉන් පිළිතුර ලැබුණ එක් ආයදනකින් පමණ ඒ හුවන කාරයල්ලෙ ලිපිකාරණයක් ඉල්ලා තිබූ කනම්ඹ ෆෂන් කම්පෙක් යතනයනි ඒ අගනොර තරමයි ජනප්‍රය කාන්ත හා ළමාවිලා සිතා ගාරයගේ ඒ රැකියාවක් ලැබෙදේ විශාල විශ්වාසයක් ජාය තුළ නොතිබුණද පුහුණුවන යන වචනය ඇයව දිරිමත් කළිය පුහුණුවක් නැත රැකියාවක් දෙන්නේ එහෙමත් ඇැනකේ රැකයාට බඳවා ගත්පසු ඕනා දෙයක් පුහුණුවන්නට පුුවන චායායට අවශ්‍ය බලාපොරොත්ව පමණි දුක මහන්සේ ඇයට අලුත් දෙයක් නොවේ. බසින්නට අආශ්‍ය තැන පසුවේ යයි චායායට බිය සිතුනි. මේ තුම්මුල් හන්දිය මේකද ඇයි හැ පැතුම් කාන්තාවකින් ඇසුවාය. මේ තිබලි ගස්සයාය එයා ඔල්ටගේ බයින්න. චායට සැනසිල්ලක් දැනුනී ඇයි බස්වතේ දෙස බැලු අය මේ සෙනගස්සයෙන් කෙසේ බසින්න දැයි ඇය සිතුවා අය. ඇගිල්ලක් ගසන්නට තරම් මිඩක් නැත. ැන්නම් නැිල්ලා ඉස්සරටයන්න නැත්නම් බහින්න බැරිවෙයි. කාන්තාව කාරණක කීවාය. ගැහණකකි දුකදන්නේ ගැනියම විතරයි. චායා සිතුවාය. ඇ කාන්තාව දෙේ ස්තුති පූර්ුවක බැල්මක් හෙලා සිනාසී නැගිට්ටාය. මිනිස්සු ඉන්න අන්ඩාදුපුර ගල්කනුමිෙනින් ඉන්නා අතැනින් හෙළේෙන් නවත් ඔහුන් කැමති නැද. ඡායා පබෝට අතත් අබාගෙන අමාරුවයි මිලිගී දොරදක්වවා ආවාය. තුම්ගල්ල කැම්පස් බහින්න බස්රියම් බිමට බැස චායා මොතක් තම වත දෙෙස බැලවා අය. සාරී කුමක්කෝ දෙයක් කාගේ හෝ ඇඟක ඇමින්නේෙ නෙතරමට සෙනගෑ. මූනපුරා ආ තුනී ධාදී අන්තමට පිසදාගෙන ඇය ගාලුපාර දෙසට ය මූ මාවත දිගී ඇවිල්ඳගෙන ගියාය. බස්සල ඇඹෙරිෙනවට වඩා පයින් යම සුන්දරය. කළම්බෝ ෆෂන් කොම්පලෙක්ස් රත්තරම්පාට මහත අකුරෝල්ලිින් ගසා තිබූ නාම පූරෝ දකිද්දි ඡායාගේ සිතරාවේ චකිතියකි. තරමක් විශාල ඒ විලා සිතාගාරේ දුපවනම තමාට රැකියාව නොළබෙතැයි ඇය අනමාන කළයි. මල් සාහපු සංකීන්නේය දොරටවලළඟ ව නාරක්ෂණ නිලධාරයා ලඳ චයා නැමතිනිි. මම මේ ඉන්ටවේකකටාවේ චායා හෙමීට හුට කීවාය. තාම මැඩමයි සර්රු යාාවනෑ මස් සොහොම්ම ඇතුළට ගිල්ලලා පඩිපෙළක් ුඩට නැගලා උඩ තටටුවොට යන්න. එතන ඉන්ටිුවේකටාපු අනිත් මිස්ල අත්තින්නවා. එතන ඉඳගෙන ඉන්න. චායාගෙ සිත බම් පිරුුණි ගොඩක් ඇවිත් ඇති මට තිබුණනි මීට වඩා පොඩි රස්සාාවකට යන්න ගේ ඉඳල බන්නොය අනතුර ඇසිතුවාය. සාපපු සංකන්නේ ප්‍රධාන දොරටුවෙන් ඇතුල්ලි ජායා සුදරලෙ සකස්කර තිබු ඇඳුම් රාක් දෙස බැලුවාය. තැන දැන පලාස්ටික් කාන්තා රූපුවලට ඇඳුම් අන්දවා සිටආතිපඩි. උදේ නිසාම තාම සාපපුුව පාලුවේ. තරමක් විශාල හෝල් එක මැදිින්කොස් සෑ පීගට පෙළ නැග කියල මාලයට ගියාය. එක බැට දෙමු පලාස්ටික් පුටුවට යුතුයන් දායක් පහලව පම අසුන්ගෙන උන්නොය. ඒ හැමෝම චායාඇදදි හැරි ඕනකමින් ඇ දෙෙ ැලුව. ායා බිම්බලාගත්ත අසීරවෙනි. මට සාරියයක් කන්දවල අම්මයි වේ අපරාදේ. හැමෝම ඇවිත්තින්නේ ත්‍රීපීස් කිිට්ටඇනලා. ඡායා පුටෝක ඉඳගෙන අන්‍යයූතියන් දෙස හොරෙින් බලා සිතුවා අය. සමාරු ඩෙනිම් ජීන් සැඳගෙන විත්තිබුණි. ඔවුගේ නිරාවරණි වූ අදගවෝ ඕනෑටත් වවැඩා සරාගයි චායාට සිතු වී. මෙහෙම තැන්වල්ට ගන්නන්නේ එහෙම ගර්ස්ලා පෙන් නඇති. මන් සාරයක්ක් ඇැඳගෙන එද්දි හැමුම් බැලු ඒ එකයි චායාසරන සිතු අය. ජීවිතය ප්‍ර වතාවට තමන්ගේ පෙනුම ගෙන ඇඳු හීන මානයක් දැනුණි. සරමක පෙනුමකට වඩා සමාන දිගමුතුම හැඩේ සසායකට බඩ පෙන්න්න කට ට්‍රීෂට් එක කැඳගෙන උන්යෝතුයක් පැමිණ චායා අසලිමීද ගත්තාය. ඇගේ වතිංා හමා සැර විලවන් සුඳ චායට දැන්නේ වඩාත් අදිනි. ඇ කු අපිට කුත්දමගෙන අතෝ ප ලාස්ටි ෆයිල් කවේදි ගහර ඉංග්‍රීසින් ලියෝ සාතික පත් වනහතරක්ගෙන අලි බැලවා. ගේ පපෝ කොනක සිට ආත්මානුකම්පාවෙන් බරවිය. මට මොකුත් නෑ. චායා සිතේ තමාගැනම උපන් දුගෙන. යුතුතේ හැන්බෑගෙගේ තිබූ කුඩා ගැඩපතක් ගෙන මුණ දෙසට අල්ලා තොල්පිට පෙල්ලා යලිත්තේ ඇතුල්ට දමා චායා දෙස බැලු අය. ඒ සිින්ටිවස්ටට් ඇය අමුතුම ආකාරයට ඉංග්‍රීසින් ඇසු අය. තාම නැහැ ඡායා සිංහලින් පිළිතුරු දුන්නාය. ඇය අහක බලාගත්තේ තමා සමඟ කතාකර පලක් නොන බව නිසිතා. මෙන් යයි චායට සිතුන. මෙමනි තැනකට ගැලපෙන්නේ මෙමැන් නියකැයි චායා නිකමට සිතුවාය. ඊ පෙරේදා පැමිණි සියලුම් විලාසිතාගේ වත පුරාවිය. ඇැ පැල්ලඳගෙන උන් කලු මාත ලොකු මූනතක් ඇති අත්තොරල් ලොසුව පවා අලු පිලාා සිතාවක් විය යුතුයයි චායා සිතුවාය. ඡායාගේ වමත සැරැසී ඇත්තේ අධින් වසර හයකට පමන පෙර. උසස් පෙල ඉවාගෙෙන ලියන්නට අදදිී තාත්තා රැගෙනදුම් හහිනි රන් පෑගත් අත්තොල්ලෝසේ. ඒ බව චායා බැන්ද එහෙමත් ගමනකරේ. තරමග මහත නමුත් කරණාවර මූනත් තිබූ අයසෞරුදු විසිපාක් පමණවන යෝෘතයක් පැමිණ ඉඳගෙන උන් සියලු යෝතයන්හා සිහන්සේ යසලූ මේසේ ඉඳගත්තාය. මල් බඳුනත්තවා තිබූ තරමක් උසයේ මේසේ ඉඳගත් කල පෙනෙන්නේ හැගේ මහනේ උඩගොටස පමණි. ඇ පිළිගෙනනිමි නිලිධාරණී වීයුතියයි චායා සිතුවාය. පුදුමයකට මේ නඇය ඇඳගෙන උන්නේ සාරයක. චායාගේ සිතස්තුී සැනසිල්ලත් දෙැනුනී. ඇ ඉදිරිපෙට තබා තිබූ දුරකතන වරින්වර එකදිකට නාදවෙන්නට පටන් ගත්තේ තිබෝ නියයටතාවේ බිනිමිනි. පිල්ගැනීමේ කෞන්ටරය උඩ තබා තිබූ ඕකිඩ මල් බඳන දෙස චායා බලාඔන්නාය. ඒ මල්වල මේ පැහැ සුන්දරය. එක් කැමතුමට ය පිළසුරු දෙදදි යුතුයන් සියලු දෙනාා චායාත් වඩා තුනන්දි ඊට සවන්දුන්නොේ. ඒ ආවයේ විලාසිතා ගාරය අධිපතිනයගින් වියයුතුය. ගුඩ් මෝනිිම් මැඩම්. මැඩම් මාත් දෙෙන් ආාවේ. ඇගේ හඩ වඩාත් ගෞරෝ සම්පන්නේ. පිනිින්තක මෝනවටත් වඩා ඒ හඬ තුළ ගැබ්බ තිබුණි තිල්ලෙකයි මෛරී කෝසල ඇවිත් තිබුණ. අනුෂාද නිවාඩු යනයි කියලා මැඩම්ට ඒ කිව්ව කියලා කිව්වා. තරමක කාරය මණ්ඩලයක් මේ සේවය කරන්න බෝ චායා ඒය වචනවලින් දෙන ගත්තාය. පාලවක් විස්සක් විතර ඇවිත් මැඩම් ඇ චාය ඇතුළ අනෙක් විතයන් දෙෙස එක දිගට බැල්මක් කෙලා කීවාය. මන්ද. මට හිතා ගන්න බෑ මඩමයි සේරු යවිත්ම ලන්න. ඇය සිනාසී කීවාය. පැමිනිිසිටිනා යුතුයන් කවරාකාර්කදයි හොඳ දැයි මැඩම් අසන්නට ඇති බව චායා අනුමාන කලාාය. මැඩම් තේරු තරීට ආරී. හරි මැඩම් මන්තියන්නම්. ඇයි දුරකතන තබා යල්ලි තයුතියන් දෙෙස බැලවා අය. ඔයාල වාඩියල ඉන්න මැඩමයි සරුයි මගෙනවා. ඡායා සිනස්සුනය එත නූන් එකක්වුතියක් නැගිට ඇවත ගොස් අනෙක් විදයන්ට නොයසෙනනා ලෙස යම් යම්දි අසන්නට වවාය. ඒක කියන්න බෑ ඉඳලම බලන්නකු ඉඳගෙන ඉන්න. ඇ පල්ලුවවයා යැයි චායට සිතනි. යෝතිය මුහුණ අඳුරු කරගෙනෙවිත් යලී තිඳ ගත්තාය. ටිකෙ වෙලාකින් වයස අුරුදු පනාාප පමනෝ කාන්තාවක් පඩිපෙළ නැගෙන ෆයිල් කවර කීපියද අදතිව උඩු මාල්ට ආවාය. ඉතා වටන යයි කිවහැකි සාරියක්ක් ඇැඳගෙනවා ඇදකිද්දි චායට සිතර සැනසිල්ල දැනුණි. ඇය උපස්වෙල අතරින් යෝතයන් දෙෙස බලා මද සිනාව පෑවාය. ින් මඩම් පිගැනීමේ කාන්තා පස්සුනේ නැගිට කීවාය මෝනිින් කෙල්ලි ඇ මැඩම්ගේ අතින් ඇය අත තිබූ ෆයිල් කවර ටිකත් බෑගිකක් ගත්තාය කෝ මැඩම්ස එද්දිවාන ඌරගත්තා ඒකට මං බැන්න කියලා මායක තරාවෙලා ඇ සිනාසි අනෝකම්පාාවෙන් කීවාය මැඩම්ට ඇත්තේ කරුණාබර මෝණකයි චායා සිතුවාය සර් කියන්නේ මැඩම්ගේ සැමියාව ව යුතුය මට කෙල්ලි දිසානායක මාතෙර කෝල්ලයා කරගෙන දෙන්න ඊ ගෙනාපු බ්ලව් ඔොක්කුගේම එක්ස්ටා බඩන් ගෙදර් කරල නෑ. හා මැඩම් මැඩම් කළු පැගත් වීදුරු දුරකින් ඇතුල්ට ගා අය. පිළිගැනිීමි නිධර්ණයක්ත් ඒ අනු ඇතුළට ගොස් බෑග එක තබා අපපොස් ආවාය. පෑබාගකින් ඔයාලට කතා කරයි. පහන් පත්තු කරලා ඉවරලා තමයි මැඩම් මැඩ පටන්ගන්නේ චායට පුදුම සිදුමි. ඇ සිදුව මේ පැලැන්තියට දෙවියන් බුදුන් අමතක වී ඇතයි කියාය. මැඩම් සිතුවටත් වඩා වෙනස් සුතුම් පැතුම් ඇති කාන්ත වැකයි චායට සිතුන. ඒත් සමගම සෙලිවර දුරගදන කනේ ගසාගෙන වුරුත් තියක පමණ තරුණය කියල මාලයට ආවේ. ලා කොල පැහැගත් කමසේකට කොසසාහරතු ොට්ටනු ටයිපටිය පැළැඳෙන උන් ඔොහ ති හම පිළිමි විලවුන් සුවන්ද උන්ු ඉහළ මාලයේ පුරාම වහිදයන්නට කතුයේ මිනිත්තුවගේ. යුතන් සීලු දෙනා මුහු දෙෙස බැලුවේ එක බැල්මෙනෙක් ාය වරක් පමණ කිස්සොසවා බලා බිම බලාගත්තා අය. මෝනින්ස පිළිගෙනෙමි නිලධරණය කිය අද චායට යල්ලි තිස්සේසවෙන. ස කිව මැඩම්ගේ මාතයක්ත් නෝන බව ඇය මෝතකින් සිතා කත්තායි. වානේ අපගේ බැනුම් ඇසේ මෝවීයුතුය සමහරවිට මේ මැඩම්ග පුතා වියයුතුය. මෝනිින් නිලංකා කෝ අම්මාම් ජායා සිතුවා හරිය මේ මැඩම්ගේ පුතාය ඇතුළට ගා උදෙම්ම ස බැනුම් ඇවනේද නිලංකා කිවේ සිනාසෙමනි හාම් පුතාල හා සේවගයන් අත ඇත්තේ සමීප සබඳකමකි. අම්මට පිස්සු මේ චුට්ටක් කීරුණන කිරිබබාාවගේ වානතියාගන පුුලන්ද මේ කොළඹ. ඔහු එසේ කියා එතන තිබු අසුන ඉද ගත්තය. ඒ කැරගෙන කුඩා පුටුවකි. ඔ ඒ වාටයක් කැරගගේ යෝතයන් දෙස බැලුවේ එක එක මූනට නෙද් ගෙන ිය පසු අවසානයේ චායා දෙස බැලුවේ. චායට බෙම් බිම්බැල්න්නේි තමා කළේ වරදක ඇයට සිදුන. හැම යුතයම සිනාසිද්ධී මාට බිම් බැල්ලුවේ ඇයි. ඇයි වැරද්ද නිවැරදි කරගෙනීමට මෙන් යල්ලි තිස්සොසෝ වු දෙෙස බැලු අයයි. එවර ඔවහු න්නේ ඇමතුුවගේ. යායනපුතු මහතක වූ ඇමතු මේ සිට්නාා මම්ම ඇදෙසවැැලුවේ. එවර ඇ මුරුදු ලෙසසිනා සුනාය. ඇැමතුමානුව වෙනස්ස ඔහුගේ මූනේ ඇැගේීමමන් නිශ්චිතවහවාගන්නට නොනැකිවියේ. මෙච්චරද නිලංකා ඇවිත්තිෙන්නේ? හූ රිසවරේ තබ ඇසුේ. ඕ! ඒ වනවිට තවත් තිවතියන් තිනෙ පමණ පෝලිමට එකතුේ උන්න්නෝය. ඡායා බිම්බලාගෙන ඔවුන්ගේ කතාවට ඇහුම්කන් දුන්නාය. නිලංකට කියන්න පුළොන් අම්ම තෝරගන්නන්නේ කාවද කියලා. හ අහද්දි චායට හිසසවැනි. හ මරුදු සිනසිස තවත්තොරක් යුතුයන් දෙෙස බැලුවේ. ඉවරදි චායාාව ඔහගේ නෙතර හසුවයේ එවරනම් ඇය බිම් බලාගත්තේ නැත. බෑ සර්ට පුළුවන්ද නිළඟක් ගෞරාන්්‍යතව ඇසු අය. හෝගේ මූුණි වයේ ආඩම්බර පෙනමකි. අපේ අම්මා මන්දන්න නෙද්ද. කවද චායාගේ පොපුුව ගැස්සිනි එහම ගැසිල්ලක් හැම යුතයකගම් පපුේ විය. හෝ මේසේ මද දිවූ කොළ ගැල්ලක් ගෙන කමිසේ ගසාගෙනවුන් පෑන අතරගත්තේ ඒ යමක්ලිය ඕවයේ නිලංකා අතර දුන්නේය. ශුවර්දසට ශුවර් යයාාව තෝරගත්ති නැත්ත ම හෙටිදල ඔපියස්සිඉන්නන්නේ බලන්නකු නිලංකා ඕහ අසුනින් නැගිට මේසේ මත අත්දගම තබා ඇයට කීවේ. කොළේ ලියා තිබුණි කවුරු ගැනද. ජායාසරනුව සිතුවාය මෙවන්න අගේ තේරීම් ලිස්ටවල තමා වැනි දුප්පත් කෙල්ලේ සිටිය නොහක. කතාකයිම් පවා මෝඩගමගේ චායට ගෙදරයන්නට සිත්තිය. මැඩම්ගේ තේරීමද සර්ගෙ තේරීමද. නිලංකා හෙමීට ඇසු අය. ඩට න ඒ ප්‍රයිම් නිස්ට හොල්ලන්නවත් බෑ අකමැති වුනත් කැමැතිවෙන්න වෙනවා. අපි අම්මත් ඒවාගේ තමා හු සිනාස්සී කීවේ නිලංකා ඔහුලියදුන් කොළ කැබැල්ලනවා ලාච්චි දෙෙමුවයි. ලාච්චු ඇරය බලන්නට ඇත්නම් චායට සිතුනි බැලෝව අනං ඉක්මනින් ගෙදර යායැක තවත් පපපු පුච්චෝගන්නේ මොකටද. හෝ මේසේ මත තිබු දුරුගදනයක් රැගෙන හැරුණේ. යද්දිී ඒස් ඡාය වෙතරත් තිබේ යොමුයේ ඇගේ පපු සීතලවේ. ඇතුළට කියපසු නිලංකා යලි තරොලගැබැල්ලගෙන බැලවා අය යුතුයන් සලු දෙනාම ඒදෙස බැලව ඉීමමතනි. නිලංකා රව්මට ඇස්කරවා සියල්ලන් දෙෙස බැලුවායි. චාය දෙස බැලිවයි අන්තිමෙටේ. නිලංකා එක එක්කනයිවන්න මැඩම් දොරේ ආන්තමට ඇරකීවය. ඡයාගේ පබු යලිත් තැවිලිනි. තෝරාගත්තගෙනා දන්න අනම් අනිත් අය මාහන්සි නොකර ඇව්වනන් හරණ චායා කනගාටුවෙන් සිතු අය.